අන්තිම වීඩියෝ එකේදී අපි මේ ගාන බැලුවා මේ ගානේ අපි x not equals 2 කියලා අරගෙන ගාන හැදුවා දැන් අපි ඊළඟට අරන් බලමු වෙන වැලියු එකක් x not ට ඒ කියන්නේ මේ ගානම අපව දැන් යන x not ට වෙන වැලියු එකක් කරා මම ගන්නම් x not කියන්නේ 3.2 කියලා දැන් මම 3.2 අරගෙන හදද්දී මම මුලින්ම g'3.2 කියන g'3.2 කියලා කියන්නේ අපි කලින් හෙව්වා g'x කියන x over 2 කියලා මේක 1.6. ඒතර ඔයගලට පේනවා මේක මේ එකට වඩා වැඩි. ඒ කියන්නේ මේක කන්වර්ජ් වෙයි කියලා අපිට හරියටම කියන්න බෑ. හරි. එතකොට මෙතනදී අපි කලින් වගේම මේ වැඩේ කරමු. ඉටරේෂන් එකයි 10xn + 1 දැසනේ. මතරින්නේ ගත්තේ අපි. හරි. මෙතන මම ලියනවා iteration number මෙතන xn මෙතන xn + 1 මට මතක විදිහට xn squared + 3 divided by 4 ඒක තමයි මෙතන xn + 1 හරි දැන් මෙතනදී මම 0th iteration එක ගන්නම් xn ගන්නවා 3.2 කියලා මෙතන x1 එනවා මට 3.2 squared + 3 divided by 4 මේක මට එනවා 3.31 එනවා ඊට පස්සේ ෆස්ට් ඉටරේෂන් එකේ මම මෙතන 3.31 දානවා ඊට පස්සේ x2 වෙනවා x2 කියලා කියන්නේ 3.31 වර්ගය මන්ද මේක පොඩ්ඩක් වේගෙන් කරනවා මොකද මේක අපි දන්න හොඳ කලින් කතා කරගමු නේද මේක එනවා 3.489 කියලා හරි දැන් මේක බැලුවම අපිට තේරෙනවා අපිට යන්න ඕනේ උත්තරේ එකට හරි තුනට හරි අපි උත්තර එක හරි තුන හරි නේ හැබැයි මේක 3.31 දැම්ම 3.48 එනවා මේ වෙලාව. ඒ කියන්නේ මේක මේ ඩයිවර්ජ් වෙන්න පටන් ගන්න තියෙනවා. ඒතරද ඔයගලන්ට තේරෙනවා මේක ඩයිවර්ජ් වෙන්න පටන් ගන්න තියෙන්නේ හේතුව මේ ඩෙරිවේටිව් එක එකට වඩා වැඩි ඒක හින්දා අපිට ගැරන්ට් කරන්න බෑ මේක කන්වර්ජ් වෙනවා කියලා. හරි. එතකොට දැන් මේකේ අපි ඉස්සෙල්ලා මේක හදාගෙන ආපු විදිය පොඩ්ඩක් මතක් කරගන්න. අපිට fx කියන ෆන්ක්ෂන් එකක් දුන්නා. අපි ඒක පාවිච්චි කරලා මෙන්න මෙහෙම gx = x කියලා ෆන්ක්ෂන් එකක් හදාගත්ත gx ට මෙන්න මේක ගත්තා. අපිට මේ ඉක්වේෂන් එක දුන්නාට පස්සේ මේක x = gx විදියට හදන්න පුළුවන් එකම විදිහ මේක නෙමෙයි. තව විදි තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට මම ගන්නම්. අපිට තියෙන fx x squared minus 4x plus 3 equals 0 මම මෙහෙම කරන්නම් x squared මේ පැත්තේ තියාගෙන මේක අර යන 4x minus 3 කිය. හරිද? එතකොට මට x ලියන්න පුළුවන් 4x minus 3 ගේ square root එක කියලා. හරි. දැන් මේකත් මට gx සමානයි x විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි දැනගන්න ඕනේ ඉක්වේෂන් එක දුන්නට පස්සේ gx සමාන x දෙට ලියන්න පුළුවන් එක ආකාරයක් නෙවෙයි තියෙන්නේ. ආකාර ගොඩක් තියෙනවා. මේකේ මම gx විදියට ගත්තේ 4x + 3 වර්ගමූලය. ඉතින් මට g' x හොයන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මේක වර්ගමූලය හොයන්න මේක 2 යට 4x + 3 වර්ගමූලය. මෙතන වර්ගමූලය කියන්නේ 1 යට දෙවරක් වර්ගමූලයනේ. එතකොට 4 වර්ග මේ ඩෙරිවේටිව් එක උඩට ගිහිල්ලා කැපිලා මෙහෙම එකක් හම්බෙනවා. හරි. දැන් මම කලින් වගේම වැඩේ කරන්නම්. කලින් වගේම මේක කරන්න මම ගන්නම් x not 3.2 කියලා. දැන් g' x not. ඒ කියන්නේ g' එකයි 3.2. කියන්නේ 2 යට 4 x ඍණ වර්ගමූල 4 x ඍණ 3 නේද? 4 වරක් 3.2 ඍණ 3. මේක එනවා 2 යට 4.3.2 කියලා කියන්නේ මේක එනවා මට හිතෙන්නේ උත්තරේ සාමාන්‍ය 0.6ක් විතර 0.64ක් වගේ. උනේ 3.2යි 12.8යි 0.8යි 0.64ක් විතර නේද? හරි. එතකොට මේක එකට වඩා අඩුයි. එතකොට මේක අනිවාර්යෙන් කන්වර්ජ් වෙන්න ඕනේ. අපි බලමු කන්වර්ජ් වෙනවද නැද්ද කියලා. එතකොට මේ කන්වර්ජ් වෙනවද කියලා බලන්න අපිට පුළුවන්
කලින් වගේම ඉටරේෂන්ස් දෙකක් විතර අරගෙන බලන්න. එතකොට මේක කරනවද කියනවද නැද්ද? මේ අනිවාර්යෙන් කරනවද කියනවනේ. කලින් එක අපි ගැරන්ට් කරේ නෑනේ. මේක අනිවාර්යෙන් කරනවද කියනවනේ. මොකද ඩිටර්මිනන්ට් එක එකට වඩා අඩුයි. මම මෙතන x n ලියන්න පුළුවන්. මෙතන x n + 1 දැන් පොඩ්ඩක් මෙයා වෙනස්. මෙයා ඇවිල්ලා 4x -3 වර්ගමූලය. එතන මට x n + 1 මම 0 ඉටරේෂන් එකේ මම 0 මේ අතන ෆස්ට් කියලා දැම්ම තවුලක් නැහැ මම අර x 0 කියලා පටන් ගත්ත වන්ද තමයි ඉටරේෂන් නම්බර් එක 0 කියලා දැම්මේ. මම මෙතන 3.2 දාන්න පුළුවන්. එතකොට x 1 මට හම් වෙනවා 4 වරක් 3.2 -3 මේක 9.8 වර්ගමූලයනේ. මේ 3.123ක් මට හිතෙන්නේ. හරි ෆස්ට් ඉටරේෂන් එක මට මෙතන 3.13 දාන්න පුළුවන්. එතකොට x2 කියන්නේ 4 වරක් 3.13 -3 වර්ගමූලය. මේක දැම්ම මට හම් වෙනවා 3.089ක් විතර. දැන් ඔයගොල්ලන්ට පේනවා මේක එන්නේ නැමෙ 3 කියන ඉලක්කමට ලං වෙනවා. අනික තමයි 3.2 දැම්මහම 3.13 3.13 දැම්මම 3.089. තාම මේක ෆික්ස් පොයින්ට් එකකට ඇවිල්ලා නැහැ. හැබැයි අපිට තේරෙනවා මේක කන්වර්ජ් වෙනවා කියලා. මොකද මේක දැන් ඉස්සෙල්ලා අපි මේ වැලියු එක දැම්මහම මොකද වෙන්නේ? 3.3 3.3 එකට වඩා වැඩි යකයක් ආවේ. කියන්නේ අපි උත්තරෙන් ඈතට යන්නේ. දැන් මෙතන අපි උත්තරේ ළඟට එන්නේ. ඒතර මේක කන්වර්ජ් වෙනවා. මේක ඕනනම් ඉස්සරහට හදලා බලන්න මේක කන්වර්ජ් වෙනවා කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේක කන්වර්ජ් වෙන්න අපිට අවශ්‍ය වුණ දේ තමයි මෙන්න මේ g prime x කියන එක එකට වඩා අඩු වෙන්න ඕනි කියලා අපි කිව්වා. g prime x කියන එක එකට වඩා අඩු වෙනා කන්වර්ජ් වෙන්න ඕනි. මේකේ තව පොඩි උදාහරණයක පොඩි කෑල්ලක් මම හදන්නම් ඕගලන්ට පොඩි දෙයක් පෙන්වන්න. ඒ උදාහරණය තමයි fx = x² - x = 0. හරි. දැන් මේක හදාගෙන යද්දි මම මේකට ගන්නම් අපිට තියෙන්නේ x² = x කියලා මේක හරියට ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක ගන්නවා x කියන්නේ √x කියලා. මෙන්න මේක තමයි දැන් මගේ gx = x ආකාරයේ ෆන්ක්ෂන් එක. ඒ කියන්නේ මේක අවුලක් නෑ gx = x ආකාරයේ ෆන්ක්ෂන් එක. දැන් මගේ gx කියන්නේ මට මේක ලියන්න පුළුවන් gx = x විදියට. හරිද? මේක දාද්දි ප්ලස් හෝ මයිනස් දාන්න ඕනේ. ඒ කියන්නේ මයිනස් තිබ්බත් අවුලක් නෑනේ. මම මෙතනින් ගන්නම් මගේ ෆන්ක්ෂන් එක විදියට මෙන්න මෙයා. මේක අවුලක් නෑනේ. මොකද මේ දෙපැත්තම වර්ග කරාම මට x = x² කියලා හම් වෙනවා. එතන මට හම් වෙනවා gx = x විදිය මේක. මේ ඉටරේටිව් ස්කීම් එකක්. මේක gx කියලා කියන්නේ minus square root x. හරි. දැන් හිතන්නකෝ අපි x node කියලා ගන්නවා එක. නිකන් හිතන්නකෝ එක ගන්නවා කියලා x node කියලා. එතකොට gx නෝට් කියන්නේ කීයද? ඍණ වර්ගමූල 1යි. මේක උත්තරේ ඍණ 1යි. ඊළඟට මට सिद्ध වෙනවා මේ ඍණ 1 කියන ෆන්ක්ෂන් එක gx ට දාන්න. ඒ කියන්නේ gx මෙයා x ගන්නෙ. gx 1 වෙන්නේ නැති මට පොඩි ප්‍රශ්නයක් එනවා. බලන්න ඍණ ඍණ 1ගේ වර්ගමූලය. මේක කම්ප්ලෙක්ස් නම්බර් එක. රියල් නම්බර් එකක් නෙවෙයි. එතකොට අපි මේ තෝරගත්තු මේක උනේ ඇයි මේ ඍණයේ වර්ගමූලයක් වගේ එකක් ආවේ ඇයි මේක එන්න හේතුව තමයි අපි මේ තෝරගත්තු gx කියන එකේ තමයි මේ වැරද්ද තියෙන්නේ. මොකද්ද gx කියන එකේ වැරද්ද? අපි x කියන එකේනාව තෝරනවා සම්පූර්ණ ඍණ අනන්තයේ සිට ධන අනන්තය දක්වා x කියන එකේනා ඉන්ටිජර් එකක් වෙද්දී මෙන්න මේ gx කියන එකේනාගේ රේන්ජ් එක මේ ෆන්ක්ෂන් එකේ රේන්ජ් එක ෆන්ක්ෂන් එකේ ඩොමේන් එක ෆන්ක්ෂන් එකේ ඩොමේන් එක ඩොමේන් එක කියන අපි දන්නවා මේ ෆන්ක්ෂන් එකට දාන්න පුළුවන් වැලියුස් වල රේන්ජ් එක 0යි අනන්තයයි අතර වැලියුස් තේරුණාද? මෙන්න මේ වැලියුස් තමයි අපිට දාන්න පුළුවන්. හැබැයි අපි x එන්න පුළුවන් ඍණ අනන්තයේ සිට ධන අනන්තය දක්වා ඕනම වැලියුවක්. එතරගලන්ට තේරෙනවා මේ වගේ එකක් හරියන්නේ නැහැ කියලා. මොකද x කෙනෙක් කියලා ඍණ අනන්තයේ ඉඳන් ධන අනන්තය දක්වා තියෙන්න පුළුවන්. හැබැයි dx තියෙන්න පුළුවන් බිංදුවේ ඉඳන් අනන්තය වෙනකන් විතරයි. බිංදුවට අඩු වෙන ගමන් කියලා. එතන මේ වගේ ඒවා අපි dx විදියට තෝරගන්නේ නැහැ. මේක
एक्स देर तो लगाने ने अंदर ना नॉट अ गुड चॉइस फॉर जी एक्स මේ වගේ දැන් මොකද්ද මේකේ අවුල තිබ්බේ මේකේ අවුල තියෙන්නේ අපි ෆන්ක්ෂන් එකට දාන වැලියු එකේ ඩොමේන් එක නෙවෙයි අපිට එන උත්තර වල ඩොමේන් එක අපිට දාන වැලියු එක දාන වැලියු එකට එක තියෙන ඩොමේන් එකට වඩා වෙනස් ඩොමේන් එක තමයි අපිට උත්තර හම්බෙන්නේ ඒකෝර අපි හොයාගන්න ඕනේ ෆන්ක්ෂන් එකක් අපි දාන වැලියු එකම අපි දාන වැලියුස් තියෙනවනේ x එක්සල ඩොමේන් එකේ ඕනම තැනක උත්තර තියෙන ඕනම තැනක වැලියු එකක් දාලා උත්තරයක් ගන්න පුළුවන් ෆන්ක්ෂන් එකක්. f කියන ඍණාත්මක සිට ධනාත්මක දක්වා ඕනම වැලියු එකක් දාලා ගන්න පුළුවන් ෆන්ක්ෂන් එකක් මේකෙදි. එතකොට ඒ වගේ ඒවාට අපි කියනවා self mapping functions කියලා. මේක පොඩි side theory part එකක්. මේක පොඩ්ඩක් මතක තියාගන්න. මොකක් හරි ෆන්ක්ෂන් එකක් self mapping කියලා කියන්නේ එයාට මොකක් හරි වැලියු එකක් අපි දානවා. ඒ වැලියු එක දාන space එකක් තියෙනවා නේ අපි. හිතුවොත් මේ vector space එකක් වගේ ෆීල්ඩ් එකක් කියමු. ඒ කියන ෆීල්ඩ් එක ඇස්සේ ඒක අපි කියමු ඩොමේන් එක කියලා. අපි දාන ඉන්පුට් එකේ ඩොමේන් එකම ඒ ෆන්ක්ෂන් එකෙන් ස්පෑන් කරන්න ඕනේ. ෆන්ක්ෂන් එකේ දෙන වැලියුස් ඒ ඩොමේන් එක පුරාම විහිදලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ෆන්ක්ෂන් එකෙන් එළියට එන හැම වැලියු එකම අපෝ ෆන්ක්ෂන් එකට දාන්න පුළුවන් වෙනවා. ඒ වගේ එකකට අපි කියනවා self mapping function එකක් කියලා. එතකොට මතක තියාගන්න gx එකක් ගන්න හොඳම choice එකක්. එතකොට දැන් අපිට කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේක. දෙවෙනි එක තමයි අපි ඉස්සෙල්ලා කතා කරා g prime xk වල absolute value එක එකට වඩා අඩු වෙන්න ඕනේ. මෙන්න මේ කතන්දර දෙක satisfy වෙන gx එකක් තෝරගන්න අපිට පුළුවන් නම් අපිට පුළුවන් කිසිම අවුලක් නැතුව මේ scheme එක වැඩ කරනවා කියලා කියන්නේ.